ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි අතරේ පළවෙනි T20 තරගයේ විශාඛපට්නම් වලදී අවසන් වුණේ ක්‍රීඩකයන්ට රැස් වෙලා හිටපු දහස් ගණනක් ප්‍රේක්ෂකයන්ගේ වගේම ලෝකෙ පුරා තරඟ නරඹපු මිලියන ගණනක් වුණු ප්‍රේක්ෂකයන්ට අපූරු මතකයක් ඉතුරු කරලා. තරගේ කාසිවාසි දිනපු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනෙන් පන්දුවට පහර දෙන්න ආපු ඉන්දියා කණ්ඩායමේ ඉනිම පන්දු අර 20 අවසානයේ කියවෙන්නේ ලකුණු 126ක් විකට් 7ක් විදිහට. ඉන්දියා ඉනිමේ ප්‍රබල ප්‍රතිකරුවන්ට ඔස්ට්‍රේලියා පන්දුයවන්නු දැඩි තර්ජනයක් එල්ල කරද්දී කාලකට පස්සේ කණ්ඩායමට ආපු ගේල් රාහුල් ලකුණු 50ක් රැස් කරන්න සමත් වෙද්දී ධෝනි පන්දු 30කදී ලකුණු 29කුත් විරාට් කොහ්ලි ලකුණු 24කුත් ලබා ගන්න සමත් වෙනවා. ඉන්දියා ප්‍රතිකරුවන්ට දැඩි තර්ජනයක් එල්ල කරන නේතන් කුල්ටනයිල් තමන්ගේ පන්දු අර 4දී ලකුණු 26කට කඩුලු 3ක් තබා ගනිද්දී පැට් කමින්ස් තමන්ගේ පන්දු අර 4 අවසන් කරන්නේ ලකුණු 19ක් විතරක් දීලා කඩුල්ලකුත් දවාගෙන. සාමාන්‍ය T20 තරගයක පහසු ඉලක්කයක් වගේ පේන ලකුණු 127ක ඉලක්කය හඹා යන පිටියට එන ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළවෙනි කඩුලු 2 ලකුණු 5ක දී බිඳ වැටුණත් ආරම්භක ප්‍රතිකරු ෂෝට් එක එකතු වෙන ග්ලෙන් මැක්ස්වෙල් ඔස්ට්‍රේලියා ඉනිම ගොඩනැගීම එක්ක තරගයේ සම්පූර්ණ වාසිය ඔස්ට්‍රේලියාව දිනා ගන්න සමත් වෙනවා. එක අවස්ථාවක පන්දු අර 15කදී ලකුණු 101කට කඩුලු 3ක් විදිහට තිබුණු ඔස්ට්‍රේලියා ඉනිම බුම්රාගේත් පාණ්ඩේගේත් සුපිරි පන්දුවෙන් හමුවේ 19වෙනි පන්දු අර අවසානයේ කියවෙන්නේ 113යි විකට් 7ක් විදිහට. බුම්රා 19වෙනි පන්දු අර යවන්නේ ලකුණු 2ක් විතරක් දීලා කඩුලු 2කුත් දවාගෙන. මේ සුපිරි පන්දු අරයක අවසාන පන්දු අරයට ඔස්ට්‍රේලියාවට ලකුණු 14ක ඉලක්කයක් එල්ල වෙනවා. අවසාන පන්දු අරයේ කෝලි බාර කරන්නේ IPL තරගාවලියේ තමන්ගේ කණ්ඩායම නියෝජනය කරන උමේෂ් යාදවට. එවස්ථායි ප්‍රතිකරු විදිහට ඉන්නේ බැට් කමින්ස් එක ජේ රිචඩ්සන්. මේ දෙන්නා යාදවගේ අවසාන පන්දු අරයට 45 2ක් එල්ල කරලා අවසාන පන්දුවෙන් ලබා ගන්න තියෙන ලකුණු 2 ලබා ගන්නේ විශාඛපට්නම් ක්‍රීඩාංගණයට ආපු දහස් ගණන් ප්‍රේක්ෂකයන්ට පරාජිත මතකයක් ඉතිරි කරලා දීලා. ඔස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු මැක්ස්වෙල් ලකුණු 56කුත් ෂෝට් ලකුණු 37කුත් ලබා ගනිද්දී පන්දුවෙන් සුපිරි දක්ෂතා පෙන්නන බුම්රා ලකුණු 16කට කඩු 3ක් දවා ගනිද්දී පාණ්ඩේ ලකුණු 17කට කඩුලක් දවා ගන්න සමත් වෙනවා. තරගයේ අවසානයේක ලංකාවේ වගේම අවසාන පන්දු අරය යවපු උමේෂ් යාදව වෙනුවෙන් වගේම කාලයක් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ දේවත්වයෙන් සලකපු ධෝනි වෙනුවෙන් නිර්මාණය කළ මඩ සමාජ මාධ්‍යවලට මුදා හැරලා තිබුණේ ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ක්‍රිකට් දැනුම ගැනත් ලෝකෙටම පණිවිඩයක් දෙන ගමන්. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.